අයිබෝන් අද දවසේදී රාවණ ක්‍රියේෂන් සමගින් එකතු වෙනවා තරුණෙක් තරුණයා කවුද කියලා අපි හඳුන්වා දෙනවා අනිවාර්යයෙන්ම රට කරවන තරුණ ජනපති මේක තමයි අපේ මාතෘකාව රට කරවන තරුණ ජනපති ඇත්තටම කවුද ඔබතුමා මොනවද ඔබතුමා කරන්නේ මගේ නම තරිඳු අත්තනායක මම දැන් වයස අවුරුදු 22යි මම කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදවරුවා දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක දෙවන වසරේ ශිෂ්‍යෙක් වගේම මෝටර රට ආනයනය සහ අලෙවිය පිළිබඳ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා තරිඳු අත්තනායක අහලා පුරුදු වාසගමක් අත්තනායක කවර ඉන්නවද දේශපාලඥයෙක් අත්තනායක කියලා පවුලට එහෙම සම්බන්ධ ඔව් මයි පියා ඇත්තරම තිස් අත්තනායක ඔහු ඔබ දන්නවා ලංකාවේ නමගිය ප්‍රසිද්ධ දේශපාලඥෙක් ඉතින් ඒ ආභාෂය තිබෙනවා එයා භාෂය තිබුණේ ඒ කියන්නේ ලේවල දේශපාලනය ගැබ් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදිද මම ලේවල දේශපාලනයේ ගැබ් වෙලා තියෙනවා නමුත් මම වර්තමාන සම්ප්‍රදායික දේශපාලනයට විරුද්ධයි මේ රට අවුරුදු 70ක් තිස්සේ මේ යන මාර්ගයට මම විරුද්ධයි ලේවල තිබුණට තාත්තගෙන් පුතාට දේශපාලනය ගියාට මම ඒක ඒ විදිහට දකින්නේ නැහැ ඒ කියන්නේ තාත්තලා වැරදි කියන එකද ඔය කියන්නේ තාත්තල වැරදි කියන එක නෙමෙයි මම කියන්නේ අනිවාර්යෙන් අපිට අපේ දමෝපියන් ඉගෙන ගන්න හොඳ දේවල් තියෙනවා ඒ වගේම ඔවුන්ගේ සියලු දේ අපි නිවැරදි කියන්නේ නැහැ ඔවුන්ගේ යම් වැරදි දේවල් තිබෙනවා ඉතින් තරුණෙක් වශයෙන් විශේෂයෙන්ම මේ තරුණෙක් වශයෙන් ඔවුන් කරන ඇතැම් දේවල් වලට අපි විරුද්ධ විය යුතුයි ඔවුන් කරන හොඳ දේවල් අපි ලබා ගත යුතුයි ඒ වගේම ඔවුන් කරන ඇතැම් දේවල් වලට අපි නොපිළිගත යුතුයි ඒ කියන්නේ යමක් පේන්න වැරද්දක් තියෙනවා නම් ඒක අර එහෙමයිම කියලා පිළිගන්න සංස්කෘතිය ඔබ නැහැ පැහැදිලිව හරි එතකොට මේ රටේ වර්තමානයේ 2020 කියන්නේ දැවැන්ත මාතෘකාවකට ගොඩනැංවිලා තියෙන පරිසරයක් නිර්මාණය වෙලා තියෙන ඔබ දන්නවා ජනාධිපතිවරණය ඔබේ පියා ඉතාමත් ඍජුවම සජිත් ප්‍රේමදාස මහත්මයාට උදව් කරනවා අනිත් පැත්තෙන් රටේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් සහ යුද්ධය කියන මාතෘකාව තුළදී කැපී පෙනුණු චරිතයක් වශයෙන් හඳුන්වන ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය දෙපැත්තෙන් ඉන්නවා. ඔබ තරුණෙක් තාත්තා උදව් කරනවට සජිත් ප්‍රේමදාසටවත් එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂවත් කියන කරුණු කාරණා මත නොසිට මේ දෙදෙනාගෙන් වඩා යහපත් ප්‍රතිපත්තිය කාගේ කියලාද හිතන්නේ? ඒක මෙහෙමයි දැන් අවුරුදු 70ක් තිස්සේ අපි බලන්න ඕන කාගෙන් කාටද මේ දේශපාලන බලය පෙරළුනේ කියලා. එක්සත් ජාතික පක්ෂය තමයි මුලින්ම ශ්‍රී ලංකාවේ බලය හිමි කරගන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීම සිදු වෙනවා. නමුත් ඒක මැඩ පැවැත්වෙනවා. අවුරුදු 70ක් තිස්සේ මේ දේශපාලන පක්ෂ දෙක බලපොරයක් ඇදමින් සිටිනවා. නමුත් ඔබගේ ප්‍රශ්නට ආපුවාම දැන් මේ දේශපාලන පක්ෂ දෙක මම හිතන 2020 කියන්නේ ඉතාමත්ම තීරණාත්මක වසරක්. හේතුව මේ අපේක්ෂකයෝ දෙන්නගෙම කටකර සටනක් තියෙනවා. ඒ අපේක්ෂකයෝ දෙන්නගෙම ඔවුන්ට ආවේනික චරිත ලක්ෂණ සහ සුදුසුකම් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා එතුමාට පැවරිච්ච රාජකාලයේ අකුරටම ඉෂ්ට කර පුද්ගලෙක්. එතුමාට පැවරුනේ ගෙවල් හදන්න. ඒ වගේම එතුමාගේ අනිත් අමාත්‍යංශයේ කටයුතු එතුමා සිදු කරගෙන යනවා. ඉතින් ඔහු දිවාරය නොබලා ඔහුගේ රාජකාලි ඉෂ්ට කරා. ඔහුට පැවිරිච්ච වගකීම් හෝ ඉෂ්ට කරා. ඒ වගේ අපි ගෝඨාභය රාජපක්ෂ මහතා ගත්තොත් යුද්ධයේ දරුණුතම කාලයේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එතුමාට විශාල වගකීමක් පැවරුණා. ජාතික ආරක්ෂාව පිළිබඳ යුද්ධේ නිමා කිරීමේ පෙරමුණේ එතුමත් සිටියා. ඉතින් එතුමා ඔබ තරුණෙක් විදිහට පිළිගන්නවද ඔහු යුද්ධේ නිමා කිරීමේ පෙරමුණේ මූලිකයෙක් වශයෙන් හිටියා කියන කාරණාව? ඒක මෙහෙමයි ගන්න ඕන. දැන් කවුද සේනාධිනායකයා හිටියේ? මහින්ද රාජපක්ෂ මහත්තයා. හරි. එතකොට එතුමාගේ සහෝදරයා තමයි ආරක්ෂක ලේකම්. අනිවාර්ය. හැම දෙයකටම කෙලින්ම සමහර වෙලාවට ආරක්ෂක ලේකම් කෙනෙක් තනියෙන් තීන්දුවක් ගන්න බෑ. සේනාධිනායකයන් අහන්න ඕනේ. ඉතින් ගෝඨාභය මහත්තයාට පොඩි වාසියක් තිබ්බා අයියා ජනාධිපති හින්දා Tamanටම තීරණේ ලබා ගන්න පුළුවන්. නොබියව. ඉතින් මං හිතන්නේ යුද්ධයේ කාර්යක්ෂමභාවයට තීරණ ගැනීමේ හැකියාවට ඒක ඍජුවම බලපෑවා. ඉතින් අනිවාර්යෙන් ආරක්ෂක ලේකම්ට ප්‍රධාන වගකීමක් තියෙනවා. සංග්‍රහම සමයක ඒ පිළිබඳ කටයුතු කරන්න. මං හිතන්නේ එතුමා මේ යුද්ධය කියන එක මෙහෙමයි. ඒක ඇත්තටම සියලු දෙනාටම හිමිවිය යුතුයි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒකේ සම්පූර්ණ ගෞරවය දෙන්න ඕනේ. හේතුව එතුමාගේ අනින් තමයි යුද්ධේ ක්‍රියාත්මක වුණේ. නමුත් එතුමා තනියෙන් කර දෙයක් නෙමෙයිනේ. වාහනයක් ගත්තොත් රෝද හතරක් තිබ්බා කියලා
වාහනේ යන්නේ නැහැ එන්ජින් එක ඕනේ. තව හුඟක් දේවල් ඕනේ. ඒ වගේම යුද්ධේර පෙරමුණ දුන්න සරත් ෆොන්සේකා මැතිතුමා අනිකුත් හමුදාපතිවරු ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලිසිය ඒ සියලු දෙනාගේම සමූහ ජයග්‍රහණයක්. ඉතින් මේක එක්කෙනෙක් විතරක් බෙදා ගන්න නරකයි. ඒ වගේම ඒ යුද්ධේ පටන් ගන්න කලින් ඊට පෙර පැවති සංග්‍රාමයන් ඒ කියන්නේ යුද්ධේ ආරම්භයේ සිට මියගිය සියලුම යුද්ධ හමුදා සමාජිකයන් වැසියන් මේ සියලු දෙනාටම මේ යුද්ධේ කොටස් කරුවන්. ඉතින් මම කියන්නේ මෙහෙමයි. යුද්ධයක් කරන එක ලේසි. යුද්ධයක් කරන්න පුළුවන්. හැබැයි යුද්ධයකට පසුව තමයි ඉතා අමාරු කාලයක් කියන හේතුවෙන් යුද මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුන්ගේ ඔළු හදලා අනාගතයට සූදානම් කරන්න ඕනේ. හැමදාම අපි අතීතය ගැන කතා කර කර හිටියොත් ඒ රට ඉදිරියට යන්නේ නැහැ. විශේෂයෙන් මම කියනවා යුද්ධ අවතක්සේරුවටපත් කරනව නෙමෙයි. ඔව් මේ රටේ ඔබ ජනාධිපති කෙනෙක් වුණොත් ඉදිරියේදී අපි දන්නේ නැහැ නමුත් වෙන්න පුළුවන් ප්‍රතිශතයක් නිර්මාණය වෙන්නත් පුළුවන් වර්තමාන සමාජයත් එක්ක ගන්නකොට පිහිවෙච්ච ජනාධිපතිවරුත් එක්ක. ඔබ ජනාධිපති වුණොත් ජනතා ඡන්දයෙන් පත් වෙලා මේ රටේ මුලින්ම හදන්නේ මොකද්ද? මුලින්ම හදන්නේ පෙරපාසල් පද්ධතිය. හේයි එහෙම පෙරපාසල් පද්ධතිය හදන්න හිතන්නේ. හේතුව මේකයි. අපි හිතන්න ඕනේ අවුරුදු 20ක් 30ක් අනාගතය ගැන. අපිට දැන් ඉන්න මෝරච්චොලු ටික හදන්න බෑ. ඒගොල්ලෝ ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 හදන්න බෑ කියලාද කියන්නේ? 225 හදන්නේ කොහොමද? 225 යව්වේ කවුද? ඔබයි මමද? අපි ඔක්කොම එකතු වෙලානේ මේගොල්ලෝ යව්වේ. මිනිස්සුනේ යව්වේ. දැන් මෙතන අපේක්ෂකයෙක් ඉන්නවා නම් ඒ අපේක්ෂකයාගේ සුදුසුකම් බලලා අපි කීයෙන් කීයදනයිද පාර්ලිමේන්තුව යවන්නේ? ඔමට දෙන්න උත්තරෙන් කීයෙන් කීයදනයිද යවන්නේ? අනිවාර්යයෙන්. නෑනේ. එතකොට ඇයි මේ හුඟක් උගත් බුද්ධිමත් මිනිස්සුන්ට මේ රටේ පිමින ඡන්ද ප්‍රමාණය අඩුයි? හේතුව අර සල්ලි බලයයි, මැර බලයයි, ඒ වගේම පවුල් පසුබිම ඔබ කතා කරා. තාත්තගෙන් පුතාට ගියම පුතාට ඡන්ද එනවා. ඒක නවත්තන්න ඕනේ. ඒ කියන්නේ ඔබ තාත්තා මූලික කරගෙන කවදාක්වත් දේශපාලනට එන්නේ නැහැ කියන එකද කියන්නේ? මම මගේම දෙයකින් එනවා නම් එන්නේ. දැනට මට කිසිම අදහසක් නැහැ එහෙම. එනවා නම්. ඔව් එනවා නම්. හේතුව ජීවිතේ අපිට යම්කිසි පඩිපෙලක් තිබෙනවා. ඒ පඩිපෙල එක පඩියක් පනලා පැනලා අනිත් පඩියට ගියොත් අපි වැටෙනවා. ජීවිතේ හැමදේම අපි සැලසුම් කරලා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම තරුණයෙක් ඉන්නවා නම් ඔහු අධ්‍යාපනය ලැබනවා නම් හෙට ඡන්දිල්ලුවත් ඒ තරුණයාත් අර 225 ගොඩට තමයි යන්නේ. හේතුව ඌගේ සුදුසුකමක් උසපුරලා නැහැ. මෙහෙමයි කතික හැකියාව තියෙන්න පුළුවන් ඒව තියෙන්න පුළුවන් නමුත් තමන් කතා කරන්නේ මොකද්ද? තමන් ඉදිරි දැක්ම මොකද්ද? තමන් ඉස්සරහට යන්නේ කොහොමද? මෙවැනි දේවල් විශේෂයෙන්ම තිබෙන්න ඕන. ඔබ කතා කරා පෙරපාසල් පද්ධතියේ සිට ලංකාවේ ජනාධිපති වුණොත් හදනවා කියලා. එතනට ඔබ පහර දෙන්න හේතුව එහෙම නැත්නම් එතන ඔබ ගොඩනගන්න හේතුව මේ රටේ දේශපාලඥයන්ගේ මේ තියෙන අමනෝඥ වැඩද? ඔයක එක්තරා කොටසක් විතරයි. හේතුව සැබෑ සංවර්ධනය කියන්නේ ගොඩනැගිලි වලින් එන සංවර්ධනයවත් තියෙන බිල්ඩින් වලින් එන සංවර්ධනයවත් නෙමෙයි. සැබෑ සංවර්ධනය කියන්නේ මිනිසුන්ගේ චින්තන ශක්තිය. චින්තන ශක්තිය ශ්‍රේෂ්ඨ නම්, චින්තන ශක්තිය ඉහළ නම් ඒ මිනිස්සු තමන්ට ඇත්තට මේ රට ආදරය කරන, මේ රට ගැන හැඟීමක් තියෙන මිනිස්සෙක් ඉන්නවා නම්. ඔබ ලෝක දේශපාලනය ගැන කතා බහ කරන පුද්ගලික කියලා මම දන්නවා. කියන්න බලන්න ඒ වගේ හැදිච්ච රටවල් 3-4ක් ඇමරිකාව ඒ රටවල් දෙක ප්‍රධාන වශයෙන් තිබෙනවා. එතකොට මම ජපානේ කියන රට ගත්තොත් දෙවන ලෝක යුද්ධයට උන් පෙළඹුණා. දෙවන ලෝක යුද්ධෙන් හිතුවා මුළු ආසියාවම උන්ට ආක්‍රමණය කරන්න පුළුවන් කියලා. ඒ මානසිකත්වයෙන් හිටියා. ටිකක් මුරණ්ඩු වුණා. හැබැයි ඇමරිකාව පරමාණු බෝම්බේ හදලා පරමාණු බෝම්බ දෙක නගර දෙකට දැම්මා. එම නගර දෙක දාලා ඉවර වෙලා ඔවුන්ගේ ආර්ථික වශයෙන් ඔවුන් නැති වුණා. නමුත් අපේ රාජනායක විශේෂ වශයෙන් උන්ට ආර්ථික සම්බාධක පනවනකොට ජයආර් ජයවර්ධන ගිහිල්ලා මහි වේරේණ වේරාණි කියලා ඔවුන්ට ආර්ථිකය නැවත ඔවුන්ට බාර දුන්නා. ඒක උන්ගේ නිදහස ඔවුන්ට දුන්නා. ඒකෙන් එතුමාට තාමත් මම එතනට එන්නම් ආර්ථික හදන හැටි කියනකොට එතුමාට තාමත් එම රටේ පිළිගැනීම තිබෙනවා අර පරණ ජපන් අතර. දැන් ඔබ ඇහුවේ පෙරපාසල් පද්ධතිය ගැන. ඔව් හරිද? එතකොට පරමාණු බෝම්බ වැටලා නැති වෙච්ච රට මුලින්ම ජපාන් රජයේ පටන් ගත්තේ ඔවුන්ගේ පෙරපාසල් පද්ධතියෙන්. ඔවුන්ගේ පෙරපාසල් පද්ධතියේ තියෙන ගුණාත්මකභාවයෙන්, ඔවුන්ගේ ගුරුවරුන්ගේ තිබෙන ගුණාත්මකභාවයෙන්. ඉතින් එහෙම හදපු රටක් ඒ ළමයිගේ ඔළුවට දැම්මා තමන්ගේ රට කොච්චර වැදගත්ද? රට කොච්චර ඉස්සරහට යන්න ඕනද? ඒතොර ජපාන කියන්නේ කවුද? ඉතින් මේ වගේ දේවල් ඔළුවට දැම්මා ඒ මිනිස්සු තමයි රටට ආදරය කරන්න බලන විශේෂයෙන් රටක් හැදෙන්නේ විනයක් තිබිය යුතුයි. ඉතින් ඔවුන්ට මේ විනය පුරුදු කරා. අද ඔබ ජපානේ වගේ රටකට ගියොත් ඔවුන්ගේ දුම්රිය
ස්ටේෂන් එක බලන්න ඕන පොලිමට ඉන්න ලස්සන මිනිස්සුන්ගේ විනය එතන තිබෙනවා. ඉතින් ඒ විනයක් තියෙන සුන්දර මිනිස්සු ඉන්න තැනක තමයි එම රට හින්දා තමයි මේ රට දියුණු වුනේ. එහෙම වැඩිච්ච රටක් ආර්ථික වශයෙන් වැටිලා හිරෝෂිමා නාගසාකි නැත්තටම නැති වෙලා වර්තමානයේදීත් ඉපදෙන දරුවන්ගේ ඉඳන් දැවැන්ත ප්‍රශ්නවලට මුහුණ දෙන ඔවුන් හරියට සාපයට ලක් වුණා වගේ. ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගත්තේ කියන්න බැරි තරම් පුදුමාකාර විදියකට. ඇයි අපේ ලංකාවට ඒ දේ කරන්න බැරි වුනේ? බැරි වුනේ පණිම් ඔබ අහපු ප්‍රථම ප්‍රශ්නෙට මම එනවා. බැරි වුනේ හේතුව තමයි මේ අවුරුදු 70ක් මේ ගියන ගිය ක්‍රියාදාමය. රටක් සංවර්ධනය කරන්න නම් නැෂනල් පොලිසි, ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එක්සත් ජාතික පක්ෂ බලයට එනවා. එක්සත් ජාතික පක්ෂ අවුරුදු 5ක් එක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. ඒ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරලා ඔවුන්ගේ ආණ්ඩුව වෙනස් කරනවා. 5, 10, 15, 20, 25. ඔහොම ඔහොම කියලා අවුරුදු 70ක් මාව. රටකට අධ්‍යාපන ප්‍රතිපත්තිය, ජාතික ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය, සංවර්ධන ප්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව, රැකියා නියුක්තිය, ඒ වගේම අපි ගත්ත විදේශ විනිමය කොහොමද හොයන්නේ, ඒ පිළිබඳ ප්‍රැක්ටිකල් සොලූෂන්ස් ඕනේ ආර්ථික ඔස්තාලට කියන්න පුළුවන් මේක කරන්න මේක කරන්න කියලා. නමුත් අව ඔබගේ අර ප්‍රශ්න එනවා, පෙරපාසල ලංකාවේ නගරේ තියෙන පෙරපාසල් පද්ධතිය ගමේ නැහැ. වෙලාවකට මේ පෙරපාසල් පද්ධතිය යල්පැන ගිය දෙයක්. අපි අර ඉස්කෝලෙකට පුරුදු කරනවා විතරයි කරන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ අපිට සංකේතමය වටිනාකමක් තියෙන වෘත්තිමය වටිනාකමක් නැහැ කියන එකද අපි අධ්‍යාපනය තුළ? දෙකම නැහැ. සංකේතමය වටිනාකමක් ගත්තොත් ඔබ කියපු ප්‍රශ්න කියපු දෙය හරි. දැන් අපිට අපි ඇහුවොත් උපාධියක් තියෙනවා කියලා. උපාධිය තියෙනවා. හරිද? උපාධිය තියෙනවා. ඕන තරම් සුදුසුකම් තියෙනවා. මෙහෙමනේ, වර්තමාන රජය ගත්තත්, පහුගිය රජයවල් ගත්තත්, PhD ගාපු කට්ටිය ඉන්නවා, MBA තියෙන කට්ටිය ඉන්නවා, ආර්ථික විශ්ලේෂණේ ඉන්නවා. ඔය ඔක්කොම හිටියත් ඇයි අද රට මේ වගේ තැනක තිබෙන්නේ? මෙහෙමයි, ඒකට ඍජුවම බලපාන නායකත්වය කියන එක. රටක නායකයෙක් නම් රාජනායකයා ඍජුව හරි හෝ වැරදි තීරණය ගන්න පුළුවන් වෙන්න ඕනේ. එම නායකයා තමයි අනෙකුත් පුද්ගලයන්ට ආදර්ශය ලබා දෙන්නේ, නේද? හේතුව දැන් අපි ගත්තොත් රටක නායකයෙක්නේ ගන්න ඕනේ. එතකොට මේ නායකයා කියන පුද්ගල සුවිශේෂයිනේ. ඔහු කියන දේ තමයි දෙවනි පෙළ අහන්නේ. ඔහු කියන දේ තමයි යටටම යන්නේ. ඉතින් ඔහු කෙලින් හරි නිවැරදි තීරණය ගත්තනම් මේ ආර්ථික විශ්ලේෂණයට, රටේ උගත් පිරිසට, රාජ්‍යපාලනයට සම්බන්ධ වෙන පිරිසට ඔවුන්ගේ තීන්දුව නිවැරදිව ගන්න පුළුවන්. ඔබ ජනාධිපති කෙනෙක් වුණොත් මේ රටේ දැන් ඔබ පැලඳක සිටින ඔරලෝසුවේ, අත්ඔරලෝසුවේ සිට, ඇඳුමේ සිට, ඔබ ඔබ පැලඳක සිටින උපැස් යුවලේ සිටම අපි කොහෙන්ද ගෙන්න ගන්න? හොඳ ප්‍රශ්නයක්. දැන් අපේ රටේ ආර්ථික, හැබැයි මට ඔබතුමා ජනාධිපති වුණොත් මොකද්ද වෙන්නේ කියන එක හරියට දැනගන්න ඕනේ. මම කියන්න. මෙහෙමයි. මේක නිෂ්පාදන ආර්ථිකයන්නේ කරන්න ඕනේ. අපේ රටේ නිෂ්පාදනය වැඩි කිරීම තුළින් රට තුල ගලා එන, රට තුල ඇතුළේ මුදල් ප්‍රවාහය වැඩි වෙනවා. එමගින් අපිට අපනයන කටයුතු කරන්න පුළුවන් වෙනවා. දැන් අපේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය අපේ දේශීය ගොවියා ගත්තත් සියලුම එළවලු සහ අනිකුත් භෝග හුඟක් වෙලාවට අපි ආනයනය කරනවා. අපිට නිෂ්පාදනය කරලා ලෝක වෙළඳ පොළට මුදල් ගන්න පුළුවන්. නමුත් ඔතන තියෙන ප්‍රශ්නයක් තිබෙනවා. හේතුව ඔබේ ප්‍රශ්න උත්තරේ මම දෙන්නේ. අපි අපේ භෝග, ඒකේ අනිකුත් නිෂ්පාදන තාක්ෂණය යල්පල ගිහිල්ලා. එතකොට ලෝක වෙළඳ පොළේ තිබෙන ඔවුන් ශේෂන් චීන වගේ ගත්තොත් අඩු කොස්ට් එකට, අඩු පිරිවැයට වෙනකොට නිෂ්පාදනය කරලා ලෝක වෙළඳ මුදල් ගන්න. අපි කොහොමද ඒගොල්ලොත් එක්ක කම්පීට් කරන්නේ? අපි කොහොමද ඒගොල්ලොත් තරම් කරන්නේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. දැන් ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. අපිට පුළුවන් නම් අපේ ගොවියට, නැත්නම් අපේ නිෂ්පාදකයට කවුරු හරි ඉන්නවා නම් අපේ නිෂ්පාදන කටයුතු කරන වැඩි තාක්ෂණයකින්, හොඳ තාක්ෂණයකින්, අඩු පිරිවැයකින් අපේ යම් කිසි නිෂ්පාදන ඇඟලුම් ගත්තොත්, පොල්, රබ, තේ, ඒ වගේ ඒවා නව තාක්ෂණය උපයෝගී කරගෙන නිෂ්පාදන කටයුතු අපිට කරන්න පුළුවන් නම් අපිට ලෝක වෙළඳ පොලේ තිබෙන මිලත් එක්ක අපි තරම් කරන්න පුළුවන්. එතකොට තමයි අපේ භෝගවලට, අපේ නිෂ්පාදනවලට ඉල්ලුමක් තියෙන තැන ඩිමාන්ඩ් කියන එක ඇති වෙන්නේ. තේරුණාද? එතකොට ඒකයි කළ යුත්තේ. දැන් ඔබ ඇහුවා මම ජනාධිපතිව මොකද්ද කරන්න කියලා. අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම ඕක තමයි කරන්නේ. අලුත් තාක්ෂණය යොදාගෙන අඩු පිරිවැයකින් නිෂ්පාදන කටයුතු කරලා රට තුල මුදල් ප්‍රවාහය වැඩි කරනවා. රට තුල මුදල් ප්‍රවාහය වැඩි කරොත් අපිට පුළුවන් අපේ රට ඉදිරියට ගෙනියන්න. හේතුව ආනයන මත රඳා පවතින හොඳ නැහැ. ඉතින් ඔය ටික ඇයි අදත් කරන්න පුළුවන් රජයේ කරන්න පුළුවන් වගකීම් වැඩි. වගකීම් වැඩි කියන්නේ මොකක්ද ඔබතුමා කියන්නේ? ඒක මෙහෙමයි.
රටක නායකයෙක් ගත්තොත් ඔහු කෙලින්ම බිය නැතුව තීරණ ගන්න ඕනේ. දැන් ඔබ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මෛත්‍රී පාලසිරිසේන මහත්තයතුමා මේ වර්තමානයේ ගැන කතා කරනකොට බිය නැතුව තීරණ ගන්නෙ නැද්ද? නැහැ. ගන්නෙ නැහැ. ඔබ පැහැදිලිවම කියනවා ගන්නෙ නැහැ කියලා. මම ඒක තමයි කිව්වේ. ජාතික ප්‍රතිපත්තියක් නැහැ. මොකද්ද අපි කරන්න ඕනේ කියලා. නේද? අපි මෙහෙමනේ අපි කට්ටිය අපේ කට්ටිය හුඟක් රාජ්‍ය නායක අපේ කට්ටිය වෙන රටවල වලට බයිනවා. අපි මේගොල්ලන්ට බය නැහැ කියනවා. මේ බලපෑම් වලට බය නැහැ කියනවා. නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාව අත්සන් කරලා තිබෙන මේ වෙළඳ ගිවිසුම් බැලුවොත් තාම බරපතලයි. වෙළඳ ගිවිසුම් මොන වගේ දේවල්ද අපිට බරපතල වෙන්න මාතෘකා වෙන්නේ? විශේෂයෙන්ම වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාම වගේ දෙයක් ගත්තොත් අපි ඔවුන්ගේ ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය. ඒක මේ ණය වලට ජාතික ආදායම වියදම අතර පරතරය බජට් එකකින් අයවැය රුපියල් බිලියන 685යි මේ පරතරය. ඉතින් මේ පරතරයේ පියවන්න පුළුවන් අපේ වියදමයි අපේ ජාතික නිෂ්පාදනය වැඩි කරගත්තොත්. ඒ ජාතික නිෂ්පාදනය වැඩි කරගන්න බොහෝ දේවල් තියෙනවා අපිට කරන්න පුළුවන්. මං කිව්වා එක අඩු වැඩි තාක්ෂණයකින් අඩු පිරිවැයකින් නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්. එමගින් අපේ රැකියාවලද පොළ රැකියා රට තුර රැකියා ඇති කරන්න පුළුවන්. එමගින් අපේ රැකියා විරැකියාවට අපිට විසඳුමක් දෙන්නත් පුළුවන්. ඒ වගේම මම කියන්නේ ගිය ඔය ඇහුව මං ඔර්ලෝසු ඉඳන් කණ්ණාඩි ඉඳන් ඔක්කොම මෙහෙම නෑ. අනිවාර්යෙන් පිට රටින් අපි ගෙන්න. ඒක පියවරත් අපි යිය යුතුයි. එම පියවරින් පියවර ඉදිරියට යා යුතුයි. එම පියවර මෙහෙම පළවෙනි අවුරුදු පහේ කරන්න පුළුවන් දෙයක් තමයි අඩිතාලම සැකසීම. එම අඩිතාලම සැකසුවාම ඊළඟ අවුරුදු පහගෙන හිතන්න පුළුවන්. ඔබ හිතනවද ඔබ ජනාධිපති වුණොත් වසර 10ක් ඔබට ඇති එසේ නැත්නම් අවම වශයෙන් වසර 20ක් එක නායකයෙක් සිටිය යුතුයි කියලා? නෑ. ක්‍රම් කිසි නායකයෙක් තමන් බලයෙන් පහ වෙලා දෙවෙනි සැරයක් ඉල්ලනවා නම් ඒ කියන්නේ ඔහුගේ දුරකාරයෙන් පසුව නැවතම රාජ්‍ය බලය ඕන නම් මේක මම නෙමෙයි කියන්නේ ඇමරිකාව හිටපු ජනාධිපති බැරක් ඔබාමා කියන්නේ ඔහු අසාර්ථක නායකයෙක් කියලා. අවුරුදු 10ක් කියන්නේ ලංකාවේ විධායක ජනාධිපති ධූරය අනුලා දුන්නේ ජයර් ජයවර්ධන ජනාධිපතිතුමා. එතුමා කිව්වා මට මේකෙන් කරන්න බැලේ ගැහණිය මිහිණියෙක් කරන එකයි මිනිහෙක් ගැහණියෙක් කරන එකයි විතරයි කියලා. එතුමා හැමයි පැවසුවේ. එතකොට එවැනි බලයක් තමන්ගේ හස්තයේ තබාගෙන තමන්ට ප්‍රතිපත්ති හෝ තීරණ ලබා ගැනීමට නොහැකි නම් මොකද්ද කරන්න පුළුවන්? කාටද? අගමැතිවරයාට බයින්නද? කැබිනට් මණ්ඩලයට බයින්නද? වටේ ඉන්න මිනිස්සුන්ට මට කරන්න බෑ කිය කිය නැහෙන් අඬන එකද කරන්න ඕනේ? නැහැ. ඍජු නායකයේ කෙලින් තීරණ ගන්න නායකයේ කරන්න ඕනේ පළවෙනි අවුරුදු 5 10 තුල ඊළඟ අවුරුදු 20 ගැන හිතන එක. ඩුබායි වගේ රාජ්‍යයක් ගත්තොත් ඔවුන් දැන් කැමින් කැම අපි උන්ගේ ටූරිසම් ගත්තොත් ඔවුන් දැන් වැඩිපුරම ඔවුන්ගේ ඒකට අවධානය යොමු කරලා තියෙනවා. හේතුව සංචාරක ව්‍යාපාරය සම්බන්ධ. සංචාරක ව්‍යාපාරය සම්බන්ධ සංචාරක ව්‍යාපාරය ඔවුන්ගේ මට මතක හැටියට ගිය අවුරුද්දේ ආදායම විතරක් ඩොලර් බිලියන 43.1ක්. ඩොලර් බිලියන 43.1ක් අපි තාම ඩොලර් බිලියනයවත් මම හිතන්නේ පාවු කරලා තියෙනවා. නේද අපිට තියෙනවා නේද වාර්ෂික ණය තියෙනවා ට්‍රිලියනකට එහා තියෙනවා. වාරිකයක් මම හිතන්නේ බිලියන ගණනාවක් අපිට ගෙවන්න තියෙනවා. එතනට මම එන්නම්. දැන් මම කිව්වේ හරියද? ඉතින් ඔවුන් ඔවුන්ගේ ඩොලර් බිලියන 43.1ක් ඔවුන් අවුරුද්දට හොයන්නේ ඔවුන් දැනගත් ඔවුන්ගේ අනිකුත් මම හිතන්නේ ඔවුන්ගේ අර හුඟක් ඛනිජ තෙල් වෙන ආයෝජන වලට වඩා ඔවුන් ඔවුන්ගේ සංචාරක ව්‍යාපාර අවධානය යොමු කරන්න ඔවුන් දන්නා ඊළඟ අවුරුදු 20 30 තුල එතන ටුවරිස්ට් හබ් එකක් කරන්න පුළුවන් කියලා සංචාරක මධ්‍යස්ථානයක් කරන්න පුළුවන්. ඉතින් ඊළඟ අවුරුදු 20 ගණන නෙමෙයිද එම රාජ්‍ය හිතන්නේ නේද? ඕස්ට්‍රේලියාව වගේ රටක් ඔවුන් මට මතක හැටියට ඔවුන් ඛනිජ තෙල් වගේ දයක් හොයාගෙන තියෙන නමුත් ඒක ආරක්ෂා කරගෙන ඔවුන් ඉන්න. නමුත් ඔවුන් තමන්ගේ දළ දේශීය නිෂ්පාදනය නැත්නම් දළ ජාතික ආදායමෙන් 112ක් සංචාරක ව්‍යාපාර වැය කරන්නේ මට මන් දන්නේ ලක්ෂ මිලියන 6ක් හරි ලක්ෂ 6ක් හරි ප්‍රමාණයක් එම ප්‍රමාණය එම සංචාරක කර්මාන්තයේ නියැලලා ඉන්න. ඕස්ට්‍රේලියාවට පෙන්වන්න දෙයක් නැහැ. ඕස්ට්‍රේලියාව කරන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ මොකක් හරි පොඩි දෙයක් අරගෙන ඒගොල්ලෝ ඒක ફોකස් කරලා ටුවරිස්ලා ගෙන්න ගන්න එක. ඉතින් අපේ බලවත් අපේ සීගිරිය තියෙනවා, අපේ ලස්සන වෙරළ තීරයක් තිබෙනවා, අපේ ලස්සන මුහුදක් තියෙනවා. අපිට මොනවද අපේ නැත්තේ? මේ රට කියන්නේ ඇත්තට කිව්වොත් තව වාසනාවන්ත රටක්. මෝඩ පාලකයන් ආවේ. ඉතින් අපේ රටේ නෙමෙයි මෝඩ පාලකයන්ට මේක තේරෙන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ඊළඟ අවුරුදු 30 ගැන හිතලා ඉවර රට දියුණු කරන විදිහ. ඉතින් ඔබගේ ප්‍රශ්නෙට පිළිතුර ඔය අනික තමයි ඉන්දියාව වගේ රටක් ගත්තා ඩොලර් බිලියන් 240යි ගිය අවුරුද්දේ ඔවුන්ගේ සංචාරක ආදායම. නේ ඩොලර් බිලියන් 240. ඉන්දියාව පිටරට සම්පත් තියන්න පුළුවන්. අපිට වඩා ලොකු විශාල රාජ්‍යයක්. නමුත් ඇයි අපිට බැරි මේ $500 මිලියන් නැත්නම් $1 බිලියන් කිට්ටු වෙන්න ඉඳන් මේක තව වැඩි දියුණු කරන්න බැරි?
ඒ සංචාරක ව්‍යාපනය අනික කිව්ව නිෂ්පාදනය මම කිව්ව නිෂ්පාදනය දිනු කරන්නේ කොහොමද කියලා රට තුළ ඇංගලුම් කර්මාන්ත ශාලා එවගේ මම කිව්වා ගැන කිව්වත් අපනයන භෝග අපි ගත්තොත් ඒ සියලු දේම අපි ලෝක වෙළඳ පොළත් එක්ක කම්පීට් තරම් කරන්න පුළුවන් විදිහට අපිට හදන්න පුළුවන් නම් ඒ පිළිමත මට වඩා ඒ පිළිඳ විශ්ලේෂකව ඉන්න මට කියන්න පුළුවන් ඕගොල්ලෝ මේකයි කරන්න ඕනේ කියලා නමුත් ඔවුන්ට මම බාර දෙනවා ඒ පිළිබඳ නිරීක්ෂණ කටයුතු කරලා ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න මගෙන් අනුමැතිය දෙන හේතුව මට වගකීමක් මං වගකීම් වලින් මම විතර බැඳිලා නැහැ. ඔව් මට වගකීමක් තියෙන රටක් පාලනය කරන්න රටක් ඉස්සරහට ගෙනියන්න. නමුත් මං කිව්වා වගේ මම හිරවෙච්ච මිනිස්සෙක් නෙමෙයි. එහෙනම් විධායක ජනාධිපති ධූරය දැන් බොහෝ දෙනා අහෝසි කරන්න කතා කරනවා. අපි දන්නවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලයේ සිට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සිට වර්තමානයේ දක්වාම මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර යුතුයි. ඔබ හිතනවාද මේ ධූරයේ ගැටලුවක් තියෙනවා කියලා? ධූරයේ ගැටලුවක් නැහැ. 100%ක් විශ්වාසද? 100%ක් මෙහෙමයි. මට 100%ක් කියන්න බෑ මේක අඩුපාඩු නැහැ කියලා. අඩුපාඩු තියෙනවා. නමුත් අපිට මං කිව්වා වගේ අපේ රටට හරි දැක්ම ඉදිරි ගමනක් නෑ. අපේ මිනිස්සු වුණත් ගත්තොත් ඇත්තටම පොඩ විනය අඩුයි. ඔවුන් ඉදිරියට යනකොට ඔවුන්ට හරි ඩිරෙක්ෂන් එක පෙන්වන්නේ නැහැ. ඉතින් මේ විනයක් අඩු රටක්, විනයක් නැති රටක් හදන්න නම් යම් කිසි දුර විධායකයක් තිබිය යුතුයි. ඒ කියන්නේ කොන්දක් ඇති තනතුරක් නිර්මාණය විය යුතුයි කියලාද ඔබතුමා කියන්නේ? මේක අර කිව්වා වගේ හරි පුද්ගලයාට හවුනොත් ඔක හරියට කරනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඔක හැදුවේ ඇත්තටම කිව්වොත් එතුමා එක්සත් ජාතික පක්ෂයේ ජීවිතර බලයෙන් යන්නේ නැහැ කියන අභිවර්තාර්ථයේ පරිදි. එතකොට මේ විධායක ජනපති ධූරය ගැන කතා කරනකොට මම කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එතුමා මේක අඳුනේ ඒකයි. නමුත් ඔබට බලයට පත්ුනේ වැරදි මිනිස්සු. එතුමා අඳුනලා දුන්න ක්‍රමවේදය හරි. නමුත් මිනිස්සු වැරදි නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එතුමිය ආයෝ පහෝසි කරනවා කියලා. ඉවරේ නැහැ. ඒක තෝයේ පුටුවේ ඉඳගත්තුද පුටුවේ රහ වැටෙනවා. හරිද? ඒ පුටුවේ රස්නේ දැනෙනවා. රස්නේ දැනෙනවා. හරිද? එතකොට මං කිව්වා වගේ තමන්ගේ රට ගැන, තමන්ගේ ජාතිය ගැන මෙහෙමයි මීඩියා වල ඇවිල්ලා කියන්න පුළුවන්. ඕන කෙනෙක්. සමහරවිට ඔබ සිංහල බෞද්ධ? මම සිංහල බෞද්ධ. හරි. කතා කරන්න ඉදිරියට. හරිද? රට ගැන ජාතිය ගැන කතා කරන්න පුළුවන් මාධ්‍ය. නමුත් ක්‍රියාවෙන් තමයි සැබෑ දක්ෂයා කැපී පෙනෙන්නේ. කය ගහන්න පුළුවන්. වැඩ කරන්න බැරි නම් තමන් කරපු දෙයට තමන් කැපී පෙනෙන්නේ නැත්තම් ਉਹ දුබලෙක්. මං කිව්වා වගේම එම නිසා මෙම තනතුරට තමන්ගේ ජාතිය ගැන තමන්ගේ රට ගැන ඉදිරි දැක්මක් තියෙන උගත් නායකයෙක් මේ රටේ බෞද්ධ පුනරුදයක් ඇති කරන්න පුළුවන්. සියලුම ජාතීන්ට එකසේ ඉන්න පුළුවන්. මතක තියාගන්න. මේක නිල් ශ්‍රී ලංකාව, කොළ ශ්‍රී ලංකාවත්, රතු ශ්‍රී ලංකාවක් නෙමෙයි. මේක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. ඔන්න ඔය නමින් කටයුතු කරන්න පුළුවන් නායකයෙක් ඉදිරියට බිහිවෙනවා නම් මේ විධායක ජනපද ධූරයෙන් උපරිම වැඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ඒ විදියට බිහි වුණොත් ඔබ ඔය කියපු කරුණු කාරණා මේ රටේ දේශීය නිෂ්පාදනයේ සිට කෘෂිකර්මාන්තයේ සිට නංවන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම මම කිව්වා වගේ කෘෂිකර්මාන්තය ගත්තොත් දැන් 60%ක් විතර අපේ වගා බිම් පුරන්නේලා. ඔවුන්ට පුළුවන්ද මේක හදන හැටි කිව්වොත් දැන් මවුන්ට දීමනාවක් දෙන්න පුළුවන් තමන්ගේ වගාබින් ප්‍රමාණය අනුව ඒ වගේ වී සඳහා සහතික මිලක් ලබා දෙන්න පුළුවන් හරි විදිහට අරගෙන ඉවරලා මං කිව්වා වගේ වැටි තාක්ෂණයකින් අඩු පිරිවැයකින් තම නිෂ්පාදන කටයුතු කරන්න මේ ගොවියට පුරුදු කරන්න පුළුවන්. මම දැක්ක ව්‍යාපාරයේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කතා කරනවා. සහතිකයත් එක්ක කරන්න පුළුවන්. ඉන්දියාව වගේ රටවල් ඒක කරනවා. එතකොට ඔවුන්ගේ භෝග ඔවුන්ගේ නිෂ්පාදිත අපිට පිටරට ආනයනය කරන්න පුළුවන් නම් තව වැඩිපුර ආනයනය කරන්න පුළුවන් නම් එතනින් තව ආදායම ගලන් එනවා. එතකොට අපිට පුළුවන් මේ ගොවියව ශක්තිමත් කරන්න. මේ ගොවියව ශක්තිමත් කරනවා වගේම තව දෙයක් මතක් වෙනවා. ඔබතුමා වැඩ කටයුතු කරන්නේ ඔබතුමා ව්‍යාපාරිකෙක් රතවාහන සම්බන්ධයෙන්. හැබැයි ඔබ කතා කරනවාද ජපානයේ, ඇමරිකාවේ, එංගලන්තයේ වාහන හැර ලංකාවේ වාහනයක් නිෂ්පාදනය කරන්න ඔබ ජනාධිපති වුණොත් ගන්න ක්‍රියාමාර්ගය ගැන? අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. මොකද බැරි අපිට ඕන ධන සම්පත් තියෙනවා නිෂ්පාදනය. මෙහෙමයි අපිට ඇතැම් දේවල් නැති වෙන්න පුළුවන්. ඒ ඇතැම් දේවල් හේතුම මෝටරට නිෂ්පාදනය කරනකොට අපිට රබර් ටික පුළුවන් ටයර්ස් වලට. ඒ වගේ යම් දේවල් පිළිබඳ හැකියාවත් නිපුණතාවයක් තිබෙන කට්ටියට ඒ පිළිබඳ දැනුම තිබෙනවා මට වඩා. නමුත් අපි කිව්වොත් නිෂ්පාදන කටයුතු කරන්න මෙහි ලංකාව තුළ වහන හදන හැටි කිව්වොත් අපිට අඩුපාඩු තියෙන අමුද්‍රව්‍ය අපිට ආනයනය කරගන්න පුළුවන්. නමුත් බහුතරයක් ලංකාව තුළ නිෂ්පාදනය කළා අපිට පුළුවන් වහන එක්ලස් කිරීමේ මධ්‍යස්ථානයක් දාන්න. එහෙම කරොත් දැන් උපාලි විජේවර්ධන එක කරගෙන ගියා.
මුදක නැවතුණා. ඔහු වගේ නායකයෙක් නම් රට හැදෙන්න තිබ ඇත්තටම. උපාලි විජේවර්ධන වගේ චරිතයක්. පැහැදිලිවම. ඒවනි දේවල් කරන්න ඕනේ. හේතුව මේ කොස්ට් එක වැඩි. මන්දන වාහනයක් හදන්න සෑහෙන වියදමක් යනවා. අපිට හිතා ගන්න බෑ. නමුත් මං කියෝ වගේ අඩිතාලම දාන්න පුළුවන්. අවුරුදු පහකින් හදා ගන්න බැරි වෙයි. අවුරුදු පහ තුල අඩිතාලම දාන්න පුළුවන්. ඒ රට තුල නිෂ්පාදනය කරන්න ඉන්දියාව එක කරනවා. ජපාන එක කරනවා. සමහරවිට අපිට ජපාන තරම් හොඳට කරන්න බැරි වෙයි පළවෙනි ටිකේ. ඉන්දියාව තරම් අපිට අඩුවෙන් කරගන්න බැරි වෙයි. ඉංගලන්තේ තරම් ඇමරිකාව තරම් අපිට කරගන්න බැරි වෙයි. ඒ වුණාට අපිට අඩිතාලම දාලා අපිට ඒක නිෂ්පාදනය කරගෙන යමි ප්‍රථම පියවර ටික ගන්න පුළුවන්. ඔබ ගත වහන ආනයනය කිරීම පිළිබඳ විශාල ගැටලු තියෙනවා. දැන් හුඟක් වෙහිකල් සේල් හුඟක් මේ වාහන අලෙවිකරුවා හුඟක් සේල් වැහුණා. ඔවුන් ව්‍යාපාර බංකොලොත් වුණා. වෙලාවට ඔවුන්ගේ අඩුපාඩු නෙමෙයි. වෙලාවට ගත්තොත් මේ රජයක් ගත්තොත් රජය මේ හිතනකොට මේවා මාරු කරනවා. ආනයන ප්‍රතිපත්ති බදු ඒ වගේම කොහොමද අපි මේවා ගෙවන්නේ. අපේ දේශීය ව්‍යවසායකය සහ ව්‍යාපාරකයට තියෙන රිස්ට්‍රික්ෂන්ස් වැඩි. ඒ කියන්නේ අපි ඔහුව බදලා තියෙන්නේ. ඔහුට උඩට එන්න දීමේ ප්‍රවණතාවය අඩුයි. දැන් අපි ගත්තොත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඔවුන්ගේ මොනොපොලි එක. ඒ කියන්නේ ඒකාධිපතිත්වයේ පතුරවලා තියෙන්නේ. ඔවුන්ගෙන් පිට පොඩි මිනිහට උඩට යන විදිහක් නැහැ. ඔබ ජනාධිපතිනොත් ඔය ක්‍රමවේදයන් වෙනස් වෙනවද? පැහැදිලිව රටක් සංවර්ධනය වෙනවා නම් පර්යේෂණ හා සංවර්ධන අංශයෙන් අයවැයෙන් වෙන් කරන මුදල වැඩි විය යුතුයි. පර්යේෂණ හා සංවර්ධන අංශයට කමන්නේ මුදල් ලාස්ති වෙනා හරි. නමුත් එක දෙයක් අපි ෆේල් වෙන්න වැටෙන්න අපි තව දෙයක් ඉගෙන ගන්නවා. එතකොට මේ වගේ අංශ මේ අංශ ශක්තිමත් වීම තුළින් තමයි නවෝත්පාදන සහ ව්‍යවසායකත්වයේ ඉදිරියට යන්නේ රටක. දැන් අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ ඕනතරම් ගම්වල ඉන්නවා මේ පොඩි ළමයි. ඒ වගේ මේ ගම්වල ඕනතරම් අති දක්ෂ දක්ෂතාවයක් තියෙන පුද්ගලයෝ දක්ෂතාවය තියෙන තරුණයෝ ඉන්නා. නවෝත්පාද මන්දකම අලිමිනිස් ගරුමන මට මතකයි අවුරුදු 5කට කලින් මොකක් හරි ලොකු විසඳුමක් තියෙන පුද්ගලයෙක් ආවා. ඒක ඇත්තරම වටේ. නමුත් අද මොනා වුණාද ඒ වගේ පුද්ගලයෝ ඒ වගේ පුද්ගලයන්ගේ වටිනාකම තියෙන රටවල් අරගන්නවා. ඒ වගේ ජාතික ප්‍රශ්නවලට විසඳුම් දෙන මිනිස්සු මම එකතු කරගන්නවා. මේ මිනිස්සු අපිට අවශ්‍ය අපේ රට ඉදිරියට ගෙනියන්න. නැත්තම් කොහොමද කියන්නේ මේ ව්‍යවසායකයෝ වගේ මේ රට නවෝත්පාදන දෙන මේ වගේ රටට වැදගත් මිනිස්සු මේ පොඩි ළමයි මේ වගේ අපේ ගමෙන් ආ පොඩි මිනිස්සුන්ගෙන් තමයි අපි රටක් ගොඩනගන්න පුළුවන්. ඒ මිනිස්සු කවුද උඩට ගේන්න ඕනේ? ඇයි ලංකාවේ බිලියනර්ස්ලා අඩු? ඇයි ලංකාවේ මේ ව්‍යවසායකයෝ වැඩි? නමුත් ඔවුන්ට ඉදිරියට එන්න බැරි. ඔවුන්ට ඉදිරියට යන මාර්ගය මේ රටේ නායකයන් කපලා දානවා. නැත්තම් ඔවුන්ට ඒ තියෙන ඔවුන් ඉරිසියයි. ඔවුන් කැමති නැහැ උඩට එනවට. හේතුව ඔවුන්ට තර්ජනයක් වෙයි කියලා බලන දක්ෂ නායකයා සමවිටම කරන්නේ අනදීම නොව ආදර්ශයෙන් ඉදිරියට යන එක. ඔව්. එතකොට ඔබ ජනාධිපති වුණොත් කියන කාරණාව තුළදී අපි කතා බහ කරපු විවිධ මාතෘකා තියෙනවා. රටේ සංස්කෘතිය බුදුදහම කියන කාරණාව තුළ ඔබ ජනාධිපති වුවහොත් ඔබේ භූමිකාව කුමක්ද? හොඳ ප්‍රශ්නයක්. ගොඩක් තරුණේ බලන් ඉන්න මේ කතාව. හරි. මේක ශ්‍රී ලංකාව කියන්නේ ධාතු මන්දිරයක් බඳු රටක්. මේ රටේ මේ බෞද්ධ හා සිංහල සංස්කෘතිය වටා තමයි මේ රට හැදිලා තිබෙන්නේ. ඉතින් සංස්කෘතිය කියන්නේ අපි රැකගත ගන්න ඕන දෙයක්. ඒක අපි ඉදිරි පරම්පරාවට ගෙන යන්න ඕන දෙයක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ තමයි තේරවාදී බුදුදහම රැකිලා තිබෙන්නේ. ඉතින් අපිට මේ තියෙන මේ ජාතික සම්පත අපි නැති කරගත්තොත් අපි කොහොමද ඉදිරියට ගෙනියන්නේ? ඔබ කියන්නේ මේ රට ඒකීය භාවයෙන් යුතුව සිංහල බෞද්ධ කියන රාමුව තුළ අපි ජීවත් විය යුතුයි කියන කාරණාවද? එකම රටක් එක නීතියක්. එම නීතිය අපි ගත්තොත් මේක සිංහල සංස්කෘතිය සහ මේ බෞද්ධකම වටා හැඩගැහුණු සමාජයක් තමයි අපිට අවශ්‍ය. ඒ වටා ඒකරාශී විය යුතුයි. මං කියන්නේ එවැනි ඒ දේ රාජනායක මම රාජනායකය වුණොත් මම කරන්නේ වෙන මොනවා කරන්න මේ හැමෝම මේ දසරාජ ධර්ම ගැන කතා කරනවා. දසරාජ ධර්මයේ කියන එකේ අර්ථය දන්නේ නැහැ. කියන්න පුළුවන් කරන්න අමාරුයි. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්විය යුතුයි. දසරාජ ධර්මයේ අනුව අපි දන්නවා වැඩ කටයුතු කරොත් නිසි කාලට වැසිවස්සිනවා. රට සමෘද්ධිමත් වෙනවා. දක්ෂෝ එළියට එනවා. සෞභාග්‍යමත් වෙනවා. මෙවැනි දේවල් සිද්ධ වෙනවා යහපත් නායකයෙක් රට ආදරය කරන නියම සිංහලෙක් මේ රටට මේ රටේ නායකයාට පත් වුණොත්. ඔබ විශ්වාස කරනවද ඔබ නියම සිංහල බෞද්ධයෙක් කියලා? පැහැදිලිව. මං ක්‍රියාවෙන් සිංහල බෞද්ධයෙක්. ඔබ ක්‍රියාවෙන් සිංහල බෞද්ධයෙක්. ඔව්. තවත් කාරණාවක් මේ සිංහල බෞද්ධකමත් එක්කම අපි සංසද්දනකට කතා කරොත් එහෙම රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන කරුණු කාරණාත් මේ අපේ ප්‍රතිපත්ති රාමුව තුළ තිබිය යුතුයි නේද? මොකක්ද අද රටට වෙලා තියෙන්නේ?
පැහැදිලිම ඔබ ජනාධිපති වුණොත් මොකද කරන්න මෙහෙම නිදහස් අධ්‍යාපනය කියන එක දශක ගණනාවක් තිස්සේ යනවා නිදහස් අධ්‍යාපනය අවශ්‍ය හේතුව හැමෝටම සල්ලි වියදම් කළා වර්තමාන ආර්ථික තත්ත්වයේ අනුව සල්ලි වියදම් කළා අධ්‍යාපනය ලබන්න හැකියාවක් නැහැ එතනදී තමයි රජයේ මැදිහත් වෙලා මේ අධ්‍යාපන පද්ධතිය මං කිව්වා පෙරපාසල් පද්ධතියක පොඩ අයින් කරමු එක වසරින් නම් 13 වසර වෙනකන් හරි ඊට පස්සේ විශ්වවිද්‍යාල යනකොට හරි මේ පිළිබඳ නවතම අපි පුනරුදයක් ඇති කර යුතුයි දැන් අපි ගත්තොත් ඕස්ට්‍රේලියාව වගේ රටක් තමන්ගේ ජාතික ආදායමෙන් අති විශාල ප්‍රමාණයක් අධ්‍යාපනය හරහා උපය ගන්නවා එක්සත් රාජධානිය ඇමරිකාව බංග්ලාදේශ පවා අපිට වඩා ඉස්සරහින් ඉන්නේ දැන් ඔබ ගත්තොත් පෞද්ගලික විශ්වවිද්‍යාල කට්ටිය මේ විරුද්ධ වෙනවා මොනවාද මේ නිදහස් අධ්‍යාපනය ඕනේ හැමෝටම එක හරි ඉතින් පුළුවන් මනුස්සයා ගිහලා ඉගෙන ගන්නවා බැරි මනුස්සයා එනවා අපි මේ හැබැයි මේ බැරි මනුස්සයා තමයි අපි උඩට ගේන්න ඕනේ හේතුව විශ්වවිද්‍යාල උසස් පෙළට 30,000 කවිසාව පෙනී සිටිනවා නම් ඔතනින් ඉතාම සුළුතරයි විශ්වවිද්‍යාල යන්නේ බහුතරය එක්කෙන් තවත් පිරිසක් ඉන්නවා ඔවුන්ට හැකියාව තියෙනවා මූල්‍යම වශයෙන් ඔවුන් උසස් අධ්‍යාපනය හදාරන්න අනිත් කොටසට ඉතාමත් ක්‍රය ශක්තිය නැහැ උසස් අධ්‍යාපනයේ නිරත වෙන්න. එතකොට තමන්ට රැකියාවක් නොමැතිව අධ්‍යාපන සුදුසුකම නොමැතිව උසස් පෙළ තියෙන්න පුළුවන්. උපාධියක් නොමැතිව ගෙදරට වෙලා නිකන් ඉන්නකොට අපි නිවසට වෙලා ඉන්නකොට වෙලාවකට මේ තරුණයන් වශයෙන් වැරදි දේවල් වලට පෙළඹෙන්නත් පුළුවන්. අපරාධ වලට පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඒ දේ නැති කරන්න ඕනේ. එතකොට මේකට හොඳම තමයි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හරහා ඔවුන්ට වෘත්තීය පුහුණු සුදුසුකමක් දීලා රජය විසින් ඔවුන්ට පොරොන්දුවක් ලබා දිය යුතුයි ඔවුන්ව අනාගතයේ සුරක්ෂිතයි කියලා. දෙවැනි කාරණාව තමයි අපි විශ්වවිද්‍යාලයට දැන් හිතමු මෙහෙමනේ කොමර්ස් කරන එක්කෙනෙක්ට එයාට යන්න පැති කඩ තිබෙනවා. ආත් වෙලාවකට අපි ගත්තොත් අපි හුඟක් ප්‍රශ්න තියෙන ඩිග්‍රීක තියෙන මොකක් හරි ඩිග්‍රීයක් තියෙන කලාවට සම්බන්ධ උපාධියක් වෙන්න පුළුවන්. නමුත් එම පුද්ගලයාට විශ්වවිද්‍යාල උපාධිය ලබා ගන්න බඳ රැකියා නියුක්ත උපාධාරින් සංගමේ ඉන්නා වියුක්ත උපාධාරින් සංගමේ ඉන්නා. එතකොට ඒ අධ්‍යාපනික ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තිබිය යුතුයි විශ්වවිද්‍යාලවලට පෙවසිමන පෙර උසස් පෙළ හා අනිකුත් පාසල් පද්ධතිය තුළ මේ විශ්වවිද්‍යාලවලට උපාධි දෙන්න පුළුවන් විෂයන් අඳුන්වලා දෙන්න ඕනේ. එමගින් රජය පොරොන්දුවක් ලබා දෙනවා මේ ළමයිට අපි ඔබලාව රැක බලා ගන්නවා. අපි ඔබලාට රැකී අවස්ථා දෙනවා කියලා. එන්නේ ඒ තැන තිබිය යුතුයි. මේ කතා කරන්නේ අපි ඔබ ජනාධිපති වුණොත් කියන මාතෘකාවේ ඉඳන් සහ රජය ක්‍රියාත්මක විය යුතු ක්‍රියාපටිපාටි තුල ඉඳගෙන. ඔව් දෙවැනි කාරණේ මම එන්නම්. දෙවැනි එක තමයි මේ ජාතික ආදායම් වැඩි කරගන්න කොහොමද කියලා, විදේශ විනිමයත් අපිට ගලා ගන්න කොහොමද කියලා. දැන් හුඟක් ඔය ලෝක පිළිගත් විශ්වවිද්‍යාල තියෙනවා. ඒවල ශාඛා හා මේ විශ්වවිද්‍යාල මේ රට ඇතුළට ගේන්න පුළුවන්. ඒවයි ගෙනල්ලා වෙන රටවල් වලින් අපි දකුණු ආසියා රටවල් ගත්තොත් බංග්ලාදේශයේ මාලදිවයින ඉන්දියාවෙන් පවා අපිට මෙහෙට මෙහෙට අපිට ගෙන ගන්න පුළුවන් ළමයි ඉගෙන ගන්න. ඉතින් එමගින් ඒ රට තුළට මේක අපි කියෝ වගේ මේ ශ්‍රී ලංකාව සුවිදේශී පිහිටීමක් තිබෙන්නේ. මෙතනට අපිට තව ජාතික ආදායම් වැඩි කර ගන්න පුළුවන් මේ විශ්වවිද්‍යාල ස්ථාපිත කරලා. ඒ වගේම රජ විශ්වවිද්‍යාලයට යන්න නැහැ කිනම් එම දරුවන්ට දීමනාවක් සම්පූර්ණ වගේ ගන්න මේ දීමනාවල් ලබා දීලා අඩු පොලියකට හරි මුදලක් ලබා දීලා එම ළමයිව විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඔවුන්ගේ විෂයට සම්බන්ධ උන්ට රැකියාව ලබා දෙන්න පුළුවන්. මේක කිව්වාගේ මේ අඩිතාලම දාන්න පුළුවන් පළවෙනි අවුරුදු 5 හෝ 10 තුළ. ඉන්පසුව තමයි කොහොමද බලන්න ඕනේ මේ රට ඉදිරියට යන විදිහ. හරි ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපේ නායකෙක් විදිහට වසර 20ක විතර හොඳ නායකෙක් හිටියොත් කොන්දක් තියෙන මේ රට ගොඩගන්න එක අපහසු නැහැ කියලා තමයි කෙටියෙන් අපිට උත්තර දුන්නොත් කියන්නේ තියෙන්නේ. මෙහෙමයි. අවුරුදු 20ක් ඕන නැහැ. එක හරි මිනිහෙක් ඇවිල්ලා අවුරුදු 5ක් 10ක් අතරලද අඩිතාලම දාලා යනවා නම් ආදර්ශයක් දීලා යනවා නම් ඔහුගෙන් පසුපෙළ ඉන්න නායකයන්ට හෝ පුද්ගලයන්ට මම මේක කරා ඕගොල්ලොත් මේක කරන්න ඕනේ ඒ අඩිතාලෙම යනවා නම් අවුරුදු 20ක් ඉන්න ඕන නායකයෙක් ඉතාමත් කෙටි කාලයක් තුළ මේ රට සංවර්ධනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් දැන් වර්තමානයේ අනිවාර්යයෙන්ම දැන් 2019 ඊළඟ මාසේ 16 17 වගේ වෙනකොට කවුද ජනාධිපති කියලා තීරණය වෙලා ඉවරයි. ඔය කියන කරුණු ගන්න ඉස්සර කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ආසන්නතම වශයෙන් ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස කියන චරිත දෙකෙන් කෙනෙක් ජනාධිපති වුණාම මේ රටේ ආසන්නම වශයෙන් මුලින්ම කළ යුත්තේ කුමක්ද? මුලින්ම කළ යුත්තේ මේ රට වෙලා තියෙන ආර්ථික අරුබුදයෙන් ගොඩනගන්න එක. පීඩිත මිනිස්සු වැඩි, දුප්පත් මිනිස්සු වැඩි. මේ මිනිස්සු හරි අසරණයි. මේ මිනිස්සුන්ට පිළියමක් යොදන්න ඕනේ. කොහොමද උන් උඩට ගේන්නේ?
ඔවුන්ට කොහොමද ප්‍රැක්ටිකල් සොලූෂන්ස් කියන මේවට ප්‍රායෝගික විසඳුම් ලබා දිය යුතුයි. දෙවෙනිය බලන්න ඕනේ කොහොමද මේ තියෙන අයවැය පරතරයේ පියවලා මේ රට මේ ණය උගුලෙන් බේර ගන්න විදිය කොහොමද කියලා. ණයක් ගත්තර කමක් නැහැ රටක් හදන්න. ණය ඕනේ, ණය ඕන වෙනවා. නමුත් ඒ ණය ගෙවන්න ආදායමක් තිබෙනවා. ඒ ආදායම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වැඩි කරලා, අපනයනය වැඩි කරලා, තමන් රුපියල රටේ රුපියල ශක්තිමත් කරලා, සහ විදේශ රටවල් වලින් ඒ වගේම වෙනකුත් අනිකුත් රටවල් වලින් ප්‍රායෝගික වෙළඳ ගිවිසුම් ඇති කරගන්න ඕනේ. ඒ වගේම මිනිසුන්ගේ චින්තන ශක්තිය කුඩා දරුවාගේ සිට නැවත හදන්න ඕනේ. එහෙම කළොත් මේ රට ගොඩ ගන්න පුළුවන්. නමුත් ඔබ කලින් කිව්ව ප්‍රශ්නේ පොඩි කොටසක් තියෙනවා. ඒක ඔබ සෞඛ්‍ය ගැන මගෙන් ඇහුවා. අනිවාර්යයෙන්ම මේ සෞඛ්‍ය දියුණු කරන්න කියන්නේ මේ සෞඛ්‍ය මේ සෞඛ්‍ය අංශය. දැන් අපි ගත්තොත් මේ බෙහෙත් නිෂ්පාදනය කරන්න ඕනේ. ලංකාව සුවිශේෂී මොකටද? ආයුර්වේද. හැබැයි ඉතින් පැන්ඩෝල් පෙත්තක්වත් නිෂ්පාදනය කරන්න තාම හැකියාවක් නැහැ. අවුරුදු 75ක් විතර වෙනවා දේශපාලන පරිසරයක් තුල. ජාතික ප්‍රතිපත්තියක් නැන් නොමැතිකම. ඉතින් කිව්වොත් සෞඛ්‍ය අංශය ලබා ගත්තොත් දැන් ඉන්දියාව වගේ රටක් 1990 ඔවුන් $100 බිලියනයක් වගේ ආදායමක් තමයි ලැබුවේ සෞඛ්‍ය ෆාමසූටිකල්ස් කියන අපි කියන්නේ බෙහෙත් නිෂ්පාදනය තුලින්. නමුත් දැන් වෙනකොට ඒක ඉන්දියාව කියන ලෝකයේ ප්‍රමුණේම සිටින රටක්. අංක එකේ සිටින ඇමරිකාව $ බිලියන 340කට ආසන්න ආදායමක් උපයන. ඊට පස්සේ ජපානේ, ජර්මනිය වගේ රටවල් සිටිනවා. දැන් මොවුන් කරන්නේ මොකද? ජාතික ආදායමේ ජාතික දල්දේශ නිෂ්පාදනය වැඩිම ප්‍රමාණයක් ඔවුන්ගේ මේ ෆාමසූටිකල් නැත්නම් මේ බෙහෙත් නිෂ්පාදනයට ඔවුන් යොමු කරනවා. දැන් ඔවුන් කරන්නේ වෙස්ටර්න් මෙඩිසින්. ඒ කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය. නමුත් අපිට අපේ ආයුර්වේදයක් තියෙනවා. ඉන්දියාවටත් තියෙනවා, අපිටත් තියෙනවා. ඉතින් අපේ ආයුර්වේදනය නූතන ක්‍රමයට ඔබ ගේවා පැන්ඩෝල් පෙත්ත කියලා. අය අපිට බැරි මේ ආයුර්වේද ක්‍රමයට මොකක් හරි විදිහට ටැබ්ලට් මේව කරලා ටැබ්ලට් නිෂ්පාදනය කරලා මේ බෙහෙත් මේ විසඳුම් දෙන්න. හේතුව අපේ සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ කියන්නේ අපේ බය වෙන්න දෙයක් නැහැ. අපේ මොකක් හරි සිම්ටම් එකක් ආවොත් ඒකට අපි පිළියමක් යොදන්න අපිට දෙවෙනිය සයිඩ් ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. ඉතින් මේක ඇති කරන්න පුළුවන් රට තුල ආයුර්වේදයේ ඉදිරියට ගේන්න ආයුර්වේදික ආයුර්වේද පෞද්ගලික ව්‍යාපාර වෙනුවෙන් නම් උන්ට දිරිමත් කරලා රජයේ මැදිහත් වීම තුලින් මේ බෙහෙත් නිෂ්පාදනය ඉදිරියට ගේන්න පුළුවන් කර්මාන්ත ශාලා ද්විතීයික අංශය කියන රටක ආර්ථිකය. ඉතින් මේ අංශය ඉස්සරහට ගෙනියන්න පුළුවන් මේ කර්මාන්ත ශාලා ස්ථාපිත කරලා බෙහෙත් නිෂ්පාදනය කරලා අපේ ආයුර්වේද ප්‍රොඩක්ට්ස් අපේ නිෂ්පාදනය වෙන රටවල් වලට අපනයන කිරීම තුළින් අපේ ජාතික ආදායමත් වැඩි වෙනවා, රට තුල ආදායමත් අපිට වැඩි වෙනවා. ඒ වගේම නිරෝගී පිරිසක් බිහි වෙනවා. වගේම මේක තවත් කරන්න පුළුවන් විශේෂ නිර්දේශයට මේ දේ දාන්න. පොඩි ළමයට දැන් කියලා දෙන්න අපේ දේශීය වෛද්‍ය ක්‍රමය ගැන කියලා දෙන්න අපේ දේ ගැන ඉදිරියට ගෙනියන්න. අපේ කම රැකගත්තොත් විතරයි අපිට ඊළඟ අවුරුදු 20-30 ගැන හිතන්න පුළුවන්. නමුත් අපි අපේ පරණ මතවලින් උදාහරණලා අලුත් විදිහට ගන්න ඕනේ. හැමදේම අපි කියන්නේ අපි ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් අපි කිව්වා වගේ වෙස්ටර්න් කන්ට්‍රීස් වලින් බටහිර රටවල අපිට ගන්න පුළුවන් දේ අපි ගන්න ඕනේ. අනවශ්‍ය දේ අයින් කරලා අපි උඩට එන්න ඕනේ. අපිට පුළුවන් ෆෝන් එකක් හදන්න බෑ. අපි හැම ෆෝන් එකක් හදන සෙන්ටර් එකට අපි රට ගෙනියන්න ඕනේ. එහෙම හිතන්න පුළුවන් නායකයෙක් ආපු දවසට මේ රට දියුණුවයි. ඒ කියන්නේ අපිට ඉදිරියේදී තිස්ස අත්තනායකගේ පුත් තරිඳු අත්තනායක යම් දවසක මේ ජනාධිපති ධාවන තීරයට පැමිණෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න හැකියාවක් තියෙනවද? මෙහෙමයි මං කියවෝ වගේ මට තාම අවුරුදු 22යි. මං අහන්නේ එහෙම බලාපොරොත්තුවක් තියාගන්න හැකියාවක් තියෙනවද කියලා. බලාපොරොත්තුවක් තියාගත හැකි. නමුත් මං කියන්නේ මට සෑහෙන දේවල් ඉගෙන ගන්න තිබෙනවා. මම සියලු දේ දත් පුද්ගලෙක් නෙමෙයි. අවංකවම මේ රට කරවන ජනපති කෙනෙක් වෙන්න කැමතිද? රට කරවන ජනපති කෙනෙක් වෙන්න කැමතියි. නමුත් අලුත් පිරිසත් සමග අලුත් විප්ලවයක් සමග ඉදිරියට එන්න. මං සම්ප්‍රදායට විරුද්ධයි. සම්ප්‍රදාය දේශපාලනයට විරුද්ධයි. ඒන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්ද? ඒක ඒ වෙලාවට අපි බලන්න ඕන කොහොමද කියලා රටේ තිබෙන තත්ත්වය අනුව. නමුත් මම කියනවා මේ ක්‍රමවේද ඉදිරියට ගියොත් මම එතනින් සම්බන්ධ වෙන්නේ නැහැ. තරුණයන් සමග ඉදිරියට යන්න, තරුණයන් සමග ඉදිරියට ගිහිල්ලා ඔවුන් සමග මේ රට කරන්න, මේ රට නැවත මේ රටේ ශ්‍රේෂ්ඨකම ඉදිරියට ගෙනෙන්න, මේ රට නැවත ප්‍රෞඩ ඉතිහාසය ඉදිරියට ගේන්න ඕන වෙලාවක කටයුතු කරන්න සූදානම්. එනම් අද දවසේදී රට කරවන ජනපති කියන මාතෘකාව යටතේ පළවෙනි වැඩසටහනට අපි සමග සහභාගී වෙච්ච තරිඳු අත්තනායක තරුණයාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වැදගත් මාතෘකාවක් තුළ වැදගත් කරුණු කාරණා රාශියක් ඉදිරිපත් කරා. මම හිතන්නේ සජිත් සහ ගෝඨාභය කියන දෙදෙනාටම එතුමාලා දෙදෙනාටම මේ හොඳ ආදර්ශයක් වෙයි මේ වැඩසටහන බැලුවොත්. එහෙනම් බොහොමත්ම ස්තුතියි අද දවසේදී රාවණ ක්‍රියේෂන් සමග සම්බන්ධ වුණාට. බොහොමත්ම ස්තුතියි.